साधु साधु साधु, नमस्कार विवा बुदुर्वनत सिमला बुदुहिमि शरणयामि। नमस्कार विवा नम रुवनत सिमला सद हम शरणयामि। नमस्कार विवा संग रुवनत सिमला महासंग शरणयामि। नमस्कार विवा तुम रुवनत सिमला तिसारन शरणयामि। साधु साधु साधु। नमो बुद्धाय। අපේ හිත දියුණු කරගන්න විශේෂයෙන් උපකාරී වෙන භාවනා තමයි මේ දවස්වල ඉගෙන ගනිමින් ඉන්නේ. ගිය වර වැඩසටහනේදී අපි ඉගෙන ගත්තා මේ භාවනාව කියලා කියන්නේ අපේ ජීවිතය යහපත පිණිස සැනසිලිදායක බව පිණිස අපිට උපකාර කරන කාරණයක් කියලා. එතකොට මේ භාවනාව බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ආකාර කීයක් කියලා දේශනා කළාද? ප්‍රධාන ආකාර දෙකක් කියලා දේශනා කළා. ඒ තමයි සමත භාවනාවත් විදර්ශනා භාවනාවත්. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ සමත භාවනාව දියුණු කරනකොට කෙනෙක් තුළ සිත වැඩෙනවා කියලා පෙන්ලා දුන්නා. විදර්ශනා භාවනාව වඩනකොට ප්‍රඥාව වැඩෙනවා කියලා පෙන්වා දුන්නා. ඒ සමත භාවනාව තුළ සිත වැඩිමින් රාගය දුරු වෙලා යනවා. ඒ වගේම විදර්ශනා භාවනාව තුළ ප්‍රඥාව වැඩිමින් අවිද්‍යාව දුරු වෙලා යනවා කියලා අපි ඉගෙන ගත්තා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට. ඒ වගේම අපි දැනගත්තා, අපි කතා කළා බුදුරජාණන් වහන්සේ මේ චිත්ත දියුණුව වළක්වන ප්‍රධාන කරුණු පහක් පෙන්වා දුන්න බව. ඒ තමයි පංච නීවරණ. ඒ වගේම අපි ගිවර භාවනාව ගැන ඉගෙන ගනිද්දී අපි තේරුම් ගත්තා කෙනෙක්ගේ ජීවිතය තුළ විශේෂයෙන්ම මූලික වශයෙන් දියුණු කරගත යුතු භාවනාවන් හතරක් ගැන. ඒ තමයි බුද්ධානුස්සති භාවනාව, ඒ වගේම මෛත්‍රිය, අසුභය, මරණ සතිය. ඒ බුද්ධානුස්සති භාවනාව දියුණු වීම තුළ ශ්‍රද්ධාව දියුණු වෙන බවත්, මෛත්‍රිය දියුණු වීම තුළ ව්‍යාපාදයේ අමනාපය දුරු වෙලා යන බවත්, අසුභ භාවනාව වැඩීම තුළ විරාගී සාන්ත බවක් ඇති වෙන බවත්, ඒ වගේ මරණ සති භාවනාව යම් කෙනෙක් වඩනවා නම් එයා තුළ වීරිය අප්‍රමාදය ඇති වෙන බවත් අපි ඉගෙන ගත්තා. ඒ වගේම අපි මෛත්‍රී භාවනාව යම් කෙනෙක්ගේ ජීවිතය තුළ පුරුදු කරනවා නම් ඒක ජීවිතයට විශාල පිනක් රැස්වෙන, ඒ වගේම බොහෝ ආනිසංස ජීවිතයට එකතු වෙන දෙයක් බව, එකතු වෙන භාවනාවක් බව ඉගෙන ගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයට ඒ මෛත්‍රී භාවනාව කරන කෙනෙකුට ආනිසංස 11ක් ලැබෙන බව අපි කෙටියෙන් කතා කළා. අපි මෛත්‍රී භාවනාව තුළ කෙනෙක්ගේ ජීවිතයට සැලසෙන යහපත, ඒ ලැබෙන ආනිසංස තවදුරටත් විස්තර වශයෙන් තේරුම් අරගෙන
ඊට පස්සේ මෛත්‍රී භාවනාව දියුණු කරන්නේ කොහොමද කියන කාරණය අද ඉගෙන ගමු. අපි කතා කළා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් එයා පළවෙනි ආනිසංසය හැටියට ලබනවා සුඛං සුපති බොහොම සැපදායි නින්දක් එයා ලබනවා කියලා. දැන් අපි ගත්තොත් බොහෝ දිනෙකට නිින්ද යන්න ගියාට පස්සේ නිදා ගන්න ගියාට පස්සේ බොහෝ වෙලාවක් යනතුරු නිින්ද යන්නේ නැහැ. සමහර අය ඉන්නවා බොහෝ වෙලාවක් යනතුරු ඇඳේ හාට මෙහාට පෙරලෙමින් කාලය ගත කරනවා අපහසුවෙන්. තවත් සමහරු අපි දන්නවා ඒ අයට නිදිපෙති භාවිතයෙන් තොරව නිින්ද යන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න පිළිවෙලට යම් කිසි කෙනෙක් මේ මෛත්‍රී භාවනාව පුරුදු කරනවා නම් මනාකොට තමන්ගේ ජීවිතේ පුරුදු කර ගන්නවා නම් එයාට ලැබෙන පළවෙනි ආනිසංසය මොකද්ද? බොහොම සුවදායි නින්දක් එයා ලබනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මේ මෛත්‍රී භාවනාව දියුණු කරන කෙනා උදෑසන අවදි වෙද්දී බොහොම සුව පහසු පිබිදීමක් එයාට ලැබෙනවා කියලා. දැන් අපි දන්නවා බොහෝ දිනෙකට උදෑසන අවදි වෙද්දී ඇඟ මැලි කැඩීමෙන් තොරව එහාට මෙහාට පෙරලා බොහෝ වෙලාවක් ඇඳේ ඉඳීමෙන් තොරව අවදි වෙන්න අමාරුයි. තවත් සමහර ඉන්නවා තව කෙනෙක්ගේ උපකාරයකින් තව කෙනෙක් මෙහෙවලා තමයි එයා උදේට ඇහැරවන්නේ. ඒ වගේම සමහරු ඉන්නා උදෑසන ඇහැරිලා ආයේ ටික වෙලාවක් එයාට නිදා ගන්න ඕනේ එකවර ඇහැරින්න පුළුවන් කමක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන පිළිවෙලට මෛත්‍රී භාවනාව කෙනෙක් පුරුදු කරනවා නම් එයා බොහොම සුවදායි පිබිදීමක් ලබන කෙනෙක් වෙනවා. එතකොට මේ සුව නින්දත් සුවදායි පිබිදීමත් කියන කාරණා දෙක ලෞකික වශයෙන් දියුණුවක් කරා යෑමට වේවා, ඒ වගේම ආධ්‍යාත්මික දියුණුවක් කරා යන කෙනෙකුට වේවා බොහොම උපකාරයි. විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනයේ ලබන දූ දරුවන් උදෑසන කාලේ අවදි වෙන්න කැමැත්තක් දක්වනවා තමන්ගේ පාඩම් කටයුතු ආදිය කරගෙන යාම පිණිස. ඒත් එවැනි කෙනෙකුට පවා තමන්ගේ ජීවිතයට මේ මෛත්‍රී භාවනාව හුරු කර ගැනීම යහපත පිණිස පවතිනවා. හැබැයි අපේ ඉලක්කේ තියෙන්න ඕනේ භාවනාවක් හුරු කර ගැනීමේදී ඒකෙදි ඒ ආකාරයේ ලෞකික ආනිසංස ලබන එක නෙවෙයි. අපේ ඉලක්කේ තියෙන්න ඕනේ ශ්‍රේෂ්ඨ ඉලක්කයක්. ඒ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය ඉලක්ක කරගෙන තමයි අපි භාවනා වැඩිය යුත්තේ. ඉතින් මේ ධර්මයේ හැසිරෙන කෙනෙකුට මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීම තුළ උදෑසනින්ම පිබිදීමක් ඇති කරගන්න පුළුවන්කම ලැබුණොත් එයාට පුළුවන් තමන්ගේ ජීවිතය බොහෝසෙයින් ආධ්‍යාත්මික වශයෙන් දියුණු කරගන්න. එයාට උදෑසනම නැගිටලා තවදුරටත් ඒ කුසල් සිතුවිලි සිතමින් භාවනාවන් දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් අපි ගත්තොත් මේ භාවනාවන් දියුණු කරගෙන ජීවිතයට අර්ථය සලස්සගත්තු ශ්‍රාවිකාවන් අතර අග්‍රස්ථානයට ගිය ගිහිසාවිකාවක් තමයි අපි ගියවර වැඩසටහනේදීත් කතා කරපු වේලුවකණ්ඨකේ නන්ද මාතාව. ඒ නන්ද මාතාව දවසක් උදෑසන කාලයේ නැගිටලා පාරායන වර්ගයේ කියන දහම් කොට්ටාසේ මිහිරි හඬින් සජ්ජායනා කරමින් හිටියා. එතකොට ඒ අවස්ථාවේදී ආකාශ ගමනක යෙදිලා හිටපු වෛශ්‍රවණ දිව්‍ය රාජයාට ඒ සජ්ජායනා කරන හඬ ඇහිලා ආකාශයේ නතර වෙලා
ඒ සජ්ජායනයේ අවසන් වෙනතුරු මහගෙන ඉඳලා අවසානයේ සාදුකාර පැවැත්තුවා. එතකොට ඒ ශ්‍රාවිකාවන් ශ්‍රාවකයන් බුද්ධ කාලේ උදෑසනින්ම අවදි වෙලා මිහිරිහනින් ධර්මයේ සජ්ජායනා කරමින් කුසල් ලරමුණක් තුල හිත දියුණු කරමින් තමන්ගේ ජීවිතයේ තව තවත් ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් කරගත්තා. ධර්මයේ හැසිරෙන කෙනෙක් ඒ විදිහට උදෑසන කාලේ නැකිටලා සුවදායි පිබිදීමක් ලැබුවට පස්සේ එයාගේ උදෑසන කාලයේ තමන්ට බොහෝ යහපත පිණිස යොදා ගන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා න පාපකං සුපිනම් පස්සති. තුන්වෙනි ආනිසංසය තමයි එයාට භයානක පාපී සිහින පේන්නේ. තුන්වෙනි ආනිසංසය මොකද්ද? භයානක පාපී සිහින පේන්නේ. එතකොට අපි දන්නවා බොහෝ දෙනෙකුට නින්දේදී බිය වෙන ස්වභාවය, නින්දේදී තැති ගන්න ස්වභාවය, තැති අරගෙන නින්දෙන් අවදි වෙන ස්වභාවය තියෙනවා. නමුත් මෙත් සිතින් යුක්තව ජීවිතේ ගත කරමින් මෛත්‍රී භාවනාව පුරුදු පුහුණු කරන කෙනාට ඒ කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා මනුස්සානම් පියෝ හෝති. එයා මිනිස්සුන්ට ප්‍රියමනාප වෙනවා. දැන් මෛත්‍රී භාවනාව කරන කෙනෙක් ඒ තමන්ගේ වාසය කරන ගෙදර අනිකුත් අයට, දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට, බිරිඳට, ස්වාමියාට බොහොම ප්‍රියමනාප කෙනෙක්. එයා මෛත්‍රියෙන් යුක්තව කාලය ගත කරන නිසා, මෛත්‍රිය වඩන නිසා. ඒ වගේම එයා අසල්වාසීන්ට, ඒ වගේම රැකියා ස්ථානයේ නම් ඒ රැකියා ස්ථානයේ අනිකුත් සේවය කරන අයට, පාසල් යන දුවෙක් හරි පුතෙක් හරි නම් ඒ පාසලේ යාළුවන්ට, ඒ වගේම නෑදෑහිත මිත්‍රයන්ට එයා බොහොම ප්‍රියමනාප කෙනෙක් වෙනවා. ඒ මෛත්‍රියෙන් යුක්තව වාසය කරන නිසා, ඒ වගේම මෛත්‍රී භාවනාව පුරුදු පුහුණු කරන නිසා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අමනුස්සානම් පියෝ හෝති. අමනුෂ්‍යයන්ට පවා එයා ප්‍රියමනාප කෙනෙක් වෙනවා. අපි ගත්තොත් ලංකාවේ අනුරාධපුර යුගයේ එක ස්වාමීන් වහන්සේ නමක් එක්තරා ආරණ්‍යයක වස්තුන් මාසයේ වස් සමාදන් වෙලා වැඩ හිටියා. මේ ස්වාමීන් වහන්සේ බොහෝමත්ම මෛත්‍රියෙන් යුක්තව කාලය ගත කරන, මෛත්‍රී භාවනාව වඩන ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඒ වස්තුන් මාසයේ අවසානයේ ඒ ආරණ්‍ය සේනාසනයෙන් පිටත් වෙලා යන සූදානම් වෙනකොට යම් කිසි කෙනෙක් හනන සද්දයක් ඇහුණා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ ඇහුවා කවුද මේ අඬන්නේ කියලා. ඒ වෙලාවේ ඒ අසල වෘක්ෂ දේවතාවෙක් ඉඳලා පිළිතුරු දෙනවා, ස්වාමීනි මම මේ වනේ වාසය කරන වෘක්ෂ දේවතාවෙක්. ඇයි දෙවිද ඔබ අඬන්නේ කියලා අහපුවාම ඒ දෙවියන් කියනවා, ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ වඩින්න කලින් මේ වනාන්තරයේ හිටපු මේ අමනුෂ්‍යයන් යක්ෂ භූතාදී කොටස් හරියට එකිනෙකා කෙරෙහි වෛරයෙන් කිව්ව හිටියේ, ගහමරා ගත්ත කිව්වා, රණ්ඩු සලුවර් කරගත්ත කිව්වා. නමුත් ස්වාමීනි ඔබ වහන්සේ වැඩම කරලා මෛත්‍රී භාවනාව හොඳට පුරුදු පුහුණු කරද්දී, මෛත්‍රියෙන් යුක්ත වාසය කරද්දී ඒ අයගේ හිත් වෙනස් වෙලා ගියා. ඒ අය සමගි සම්පන්න වුණා. ඒ අය එකිනෙකා කෙරෙහි ප්‍රියසින් බලන්න පටන් ගත්තා. හැබැයි දැන් ඔබ වහන්සේ මෙහි අහපව වැඩම කළොත් ආයෙත් අර පැරණි තත්ත්වය ඇති වෙයි. ඒ නිසයි මම මේ ඉල්ලීම කරන්නේ. මම අඬන්නේ හේතුව ඒකයි කියලා කිව්වා. එතකොට බලන්න ඒ වනාන්තරයේ හිටපු අමනුෂ්‍යයන් පවා මේ ස්වාමීන් වහන්සේට ප්‍රියමනාප වුණා. මේ ස්වාමීන් වහන්සේ නිසා යහපත ඇති කරගත්තා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රියෙන් යුක්තව කාලය ගත කරන, මෛත්‍රිය වඩන යම් ශ්‍රාවකයෙකුට අමනුෂ්‍යෙක්
යම් මොහොතක කරදර කරන්න උත්සාහ ගත්තොත් ඒක හරියට තියුණු කඩුවක් අතින් අල්ලනවා වගේ කියලා. ඒ කියන්නේ අර මෛත්‍රී වඩන ශ්‍රාවකයාගේ ආධ්‍යාත්මික බලය නිසා ඒ මෛත්‍රී විහරණය නිසා අර අමනුෂ්‍යයාටයි කියනවා හානි වෙන්නේ ඒ ශ්‍රාවකයාට හානියක් කරන්න බෑ කියනවා. එහෙමනම් බලන්න මේ මෛත්‍රිය තුළ කොච්චර රැකවරණයක් ශ්‍රාවකයෙකුට ලැබෙනවද කියලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මුඛවන්නෝ විප්පසීදති මේ මෛත්‍රී භාවනාව වඩන කෙනා පෙනුම පවා පැහැපත් ප්‍රියමනාප කෙනෙක් වෙනවා කියලා. දැන් අපි ගත්තොත් යම් කිසි කෙනෙක් තරහ ඇති කරගෙන ඒ කෙනා තුළ අමනාපය වර්ධනය කරගෙන ඉන්න වෙලාවක් අපි ගත්තොත් එයාගේ මුහුණ ඒ අනුව වෙනස් වෙනවා. එයා බලන්න අප්‍රිය නපුරු පෙනුමක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම එයාගේ නහර වැල් පවා සමහර වෙලාවට ඉල්පිලා මුළු ශරීරයේම ඒ වෛරය අනුව වෙනස් වෙලා යනවා. සමහර වෙලාවට ඒ වෛරය නිසාම කෑම බීම ගන්න පවා එයාට බැරි වෙනවා. නමුත් අපි ගත්තොත් මෛත්‍රියෙන් යුක්ත වාසය කරන කෙනෙක් බොහොම ප්‍රසන්න සිනහවකින් යුක්තව සැහැල්ලු සිතින් සහ කයින් අන් අයට ප්‍රියමනාප ඉරියව්වකින් තමයි වාසය කරන්නේ. සමහරක් වෙලාවට මෛත්‍රී සමාධිය තුළ යම් භික්ෂුවක් වාසය කරද්දී යම් ශ්‍රාවකෙක් ඉද්දී ඒ කෙනාගේ මුහුණ පවා බොහොම ප්‍රසන්න පැහැපත් බවක් අන් අයට දිස්සෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේගෙන් සමහර වෙලාවට ශ්‍රාවකයන් ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ සමහරු බොහොම ලස්සනයි සමහරු කැතයි මේ වෙනසට හේතුව මොකද්ද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ සසර ජීවිතේ මෛත්‍රී විහරණයෙන් කාලය ගත කර කෙනා යලි උපතක් කරා එද්දී එයා ලස්සන පෙනුමක් ලස්සන කයක් ලබන කෙනෙක් බවට පත් වෙනවා කියලා. එතකොට බලන්නේ මෛත්‍රී යුක්ත වාසය කිරීම ප්‍රියමනාප පෙනුමක් ලබන්නත් උපකාර කරනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තුවටං චිත්තං සමාධියති. ඉතා ඉක්මනට හිත එකඟ වෙන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ආනාපාන සති වැනි භාවනාවන් ඒ වගේම ඕනෑම භාවනාවක් වහා හිත එකඟ වෙන කෙනෙකුට දියුණු කරන්න බොහෝම පහසුයි. එතකොට මෛත්‍රී භාවනාව තුළ හිත විසිරෙන ස්වභාවය දුරු කරලා වහා හිත එකඟ වෙන කෙනෙක් බවට ඒ ශ්‍රාවකයා පත් වෙනවා. ඒ වගේම අපි ඉගෙන ගත්තා මෛත්‍රී භාවනාව දියුණු කරන කෙනා වස විසින් අවියායුදයෙන් ගින්නෙන්වත් හානියක් නොවන කෙනෙක් බවට පත් වෙනවා කියලා. එතකොට මෛත්‍රී ධ්‍යාන වඩන මෛත්‍රී සමාධිය දියුණු කරන ශ්‍රාවකයාට කිසිම ආකාරයේ අනතුරක් ඒ වස විසින් ගින්නෙන් අවියායුදයෙන් වෙන්නේ නැහැ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා සිටු කුමාරිකාවක් හිටියා. ඒ කුමාරිකාවගේ නම උත්තරා කුමාරිකාව. මොකද්ද නම? උත්තරා කුමාරිකාව. මේ කුමාරිකාව වාසය කරපු නිවසේම තවත් කුමාරිකාවක් හිටියා සිරිමා කියලා කුමාරිකාවක්. ඒ කුමාරිකාව නම මොකද්ද? සිරිමා කුමාරිකාව. දවසක් මේ සිරිමා කුමාරිකාව මේ උත්තරා කුමාරිකාව කුමාරිය කෙරෙහි දේශයෙන් යුක්තව තරහ සිතින් යුක්තව උතුරන තෙල් චාච්චයක් වේගෙන් දුවගෙන ඇවිල්ලා මේ උත්තරා කුමාරිකාවගේ ඇඟට හැලුවා. නමුත් ඒ වේගෙන් දුවගෙන එනවා දැකපු උත්තරා කුමාරිකාව ඒක දැකලා මෛත්‍රී සමාධියට සමවැදුනා. මෛත්‍රී සිත ඇති කරගත්තා. හරිම පුදුමයි
අර උතුරෙන රත් වෙලා තිබුණ බුබුලු දම්මින් තිබුණේ තෙල් උත්තරා කුමාරිකාවගේ ඇඟට වැටුනේ සීතල වතුර වගේ කිසිම හානියක් ඒ කුමාරියට උනේ නැහැ බලන්න එතන මෛත්‍රිය කියන්නේ මොනතරම් ආධ්‍යාත්මික බලයක්ද කියලා එතන මෛත්‍රී භාවනාව වඩන කෙනා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒ විදිහට වස විසින් අවියායුදෙන් ගින්නෙන්වත් හානියක් නොවන කෙනෙක් බවට පත් වෙනවා අපි දන්නවා සංකිච්ච මහරහතන් වහන්සේට සොරු 500ක් වට කරලා බිල්ලක් දීම පිණිස උන්වහන්සේ මරා දමන්න ඝාතනය කරන්න උත්සාහ කරද්දී ඒ සංකිච්ච මහරහතන් වහන්සේ මෛත්‍රී සමාධියට සමවැදුණා. ඒ කඩුව හැකිලිලා ගියා කඩු පහර ඉල්ල කරද්දී. නමුත් උන්වහන්සේට සීරි මාත්‍රයක් තරම් හානියක් වුණේ නැහැ. ඒතර මේ තමයි ඒ භාවනාවක් තුළ වැඩූ සිත භාවනාවක් තුළ පරිපූර්ණත්වයට පත් වූ සිත ලබා දෙන ආරක්ෂාව. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෛත්‍රී භාවනාව වඩන කෙනා අසම්මූලෝ කාලං කරෝති. ඒ කියන්නේ යා සිහි මුලාවකින් තොරව තැති ගැනීමකින් තොරව තමයි මරණයට මුහුණ දෙන්නේ. අපි දන්නවා වර්තමානයේ බොහෝ දිනක් මරණයට මුහුණ දෙන්නේ සිහිය මුලා වෙලා තැති අරගෙන විකල්ලෝ මානසිකත්වයකින් තමයි මරණයට මුහුණ දෙන්නේ. අපි දැකලා තියෙනවා සමහරක් වෙලාවට තමන්ගෙම දූ දරුවන් හඳුනන්නේ නැති ඒ වගේම අසාධ්‍ය වෙලා එක්තැන් වෙලා සමහර වෙලාවට විකාර දොඩවමින් මරණයට පත් වෙන අය අපිට දකින්න ලැබෙනවා. නමුත් මෛත්‍රී භාවනාව ජීවිතය තුළ පුරුදු පුහුණු කරගත් කෙනෙකුට කවදාවත් ඒ වගේ අවාසනාවන්ත තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. එයා සිහියෙන් යුක්තව සතුටින් සැහැල්ලුවෙන් මරණයට මුහුණ දෙනවා තමන් ගත කරපු මෛත්‍රී සහගත ජීවිතය නිසා. ඒ වගේම තමයි මරණින් මත්තේ එයා දුගතිය කරා යන කෙනෙක් නෙවෙයි මේ ජීවිතයේ ඉහළ මාර්ගඵල අවබෝධයකට පත් වෙන්න බැරි වුණොත් ඒ කෙනා බඹලව උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම ඒ කෙනා මේ ජීවිතය තුළ ඒ මෛත්‍රිය දියුණු කරගෙන මෛත්‍රියෙන් සමාධිමත් සිතක් ඇති කරගෙන ධ්‍යාන මට්ටමට හිත දියුණු කරගෙන ඒ සමාධිමත් නීවරණ නැති සිතින් යථාර්ථය අවබෝධ කළොත් විදර්ශනා ප්‍රඥාව දියුණු කළොත් එයාට මේ ජීවිතයේදීම මාර්ගඵල අවබෝධය කරා යන්න පුළුවන්කම තියෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. අපි ගත්තොත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සහෝදර ස්වාමීන් වහන්සේ නමක් වුණ ඒ කියන්නේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ සාරිපුත්ත රහතන් වහන්සේගේ ගිහි කාලේ සහෝදරයා කදිරවණීය රේවත කියන මහරහතන් වහන්සේ ඒ උතුම් අරහත්ත්වේ සාක්ෂාත් කළේ මෛත්‍රිය මූලික කොටගත් සතර බ්‍රහ්ම විහරණ පුරුදු පුහුණු කරලා දියුණු කරලා. එතකොට අපිට පේනවා මේ මෛත්‍රී භාවනාව කියලා කියන්නේ එහෙමනම් මේ ජීවිතේටත් යහපත් ආනිසංස උදා කරලා දෙන පරලෝ ජීවිතේ සුගතිගාමී කරන ධර්මාවබෝධය කරා ජීවිත පමුණුවන කාරණාවක් කියලා. එතකොට අපි මෛත්‍රී භාවනාවේ ආනිසංස කීයක් ඉගෙන ගත්තද? 11ක් ඉගෙන ගත්තා. ඒ ආනිසංස 11න් ඊළඟ ජීවිතේට එහෙම නැත්නම් පරලොවට ආනිසංස කීයක් ලැබෙනවා කියලා පෙන්වා දුන්නද? එක ආනිසංසයයි. ඊතුරු ආනිසංස 10ම මේ ජීවිතේට. ඒ ආනිසංස 10නුත් එක ආනිසංසයක් වරණ මොහොතට අනිත් ආනිසංස 9ම ගත කරන ජීවිතය තුළ ශ්‍රාවකයෙකුට ලැබෙන ආනිසංස. පින්නත් උපාසක පින්නතුනි, එතකොට අපි මේ විදිහට ආනිසංස විස්තර වශයෙන් දැනගත්තට පස්සේ ඒ භාවනාව කරන්න අපි කැමති වෙනවද නැද්ද? කැමති වෙනවා. එතකොට අපි උනන්දු වෙනවා මේ යහපත මේ ආනිසංස ඇති කරලා දෙන මේ භාවනාව
අපුරුදු කරගන්න ඕනි කොහොමද? ඒ පුරුදු කරන විදි මොනවාද කියලා ඉගෙන ගන්න අපි එතකොට උනන්දු වෙනවා. ඒ භාවනාව කරන්න අපි කැමති වෙනවා. එහෙමනම් අපි මේ මෛත්‍රිය භාවනාවක් වශයෙන් අපේ ජීවිත තුළ දියුණු කරගන්නේ කොහොමද කියන කාරණය කතා කරන්න කලින් එදිනදා ජීවිතය තුළ අපි මෛත්‍රිය දියුණු කරගන්නේ කොහොමද කියන කාරණය තේරුම් ගමු. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ මෛත්‍රිය වැඩිීමේදී මෛත්‍රී සහගත කාය කර්මත් පුරුදු කරගන්න ඕනේ. මොකද්ද පුරුදු කරගන්න ඕනේ? මෛත්‍රී සහගත කාය කර්ම පුරුදු කරගන්න ඕනේ. ඒ වගේ මේ මෛත්‍රිය වැඩිීමේදී මෛත්‍රී සහගත වචී කර්මත් පුරුදු කරගන්න ඕනේ. මොකද්ද දෙවෙනි කාරණය? මෛත්‍රී සහගත වචී කර්ම. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෛත්‍රී සහගත මනෝ කර්මත් දියුණු කරගන්න ඕනේ. මොකද තුන්වෙනි කාරණය? මෛත්‍රී සහගත මනෝ කර්ම. ඒ කියන්නේ මෛත්‍රිය එදිනෙදා ජීවිතය තුළ අපිට කායික ක්‍රියාවන්ගෙනුත් පුරුදු කරන්න පුළුවන්. ඒ වගේම මෛත්‍රිය වචනේනුත් පුරුදු කරන්න පුළුවන්. ඒ වගේම මෛත්‍රිය අදහස් සසේනුත් සිතුවිලි වලනුත් පුරුදු කරන්න පුළුවන්. අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මේ මෛත්‍රී කාය කර්ම දියුණු කරගන්න ආකාරය පෙන්වා දීපු අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් ආවාසයක, ඒ කියන්නේ යම් ආරාමයක ස්වාමීන් වහන්සේලා වැඩ සිටිද්දී ආගන්තුක ස්වාමීන් වහන්සේ නම ඒ ආරාමයට වඩිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ආගන්තුක ස්වාමීන් වහන්සේ දැක්කහම ඒ ආරාමීන ස්වාමීන් වහන්සේලාට ඉස්සරහට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේව පිළි අරගන්න කියනවා. ඉදිරියට ගිහිල්ලා ඒ ආගන්තුක ස්වාමීන් වහන්සේව පිළි අරගෙන ඒ ස්වාමීන් වහන්සේ අතේ තියෙන පාත්‍රය ඉල්ලා ගන්න කියනවා. සිවුරු අතට ගන්න කියනවා. ඒ ස්වාමීන් වහන්සේගේ තියෙන බර සැහැල්ලු කරන්න උදව් කරන්න කියනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් ආරාමයට වඩම්මගෙන ඇවිල්ලා ඒ ආරාමයේ පාසෝ දන්න තියෙන වතුර වලින් පාදෝණය කරන්න උදව් කරන්න කියනවා. ඊට පස්සේ ආසනීයක වඩා හිඳවලා ඒ ස්වාමීන් වහන්සේට මහන්සිනම් පවන් සලන්න කියනවා. ඒ වගේම වළඳන්න පෙන් බඳුනක් පූජා කරන්න කියනවා. එතකොට මේ හැම එකක්ම අයිති වෙන්නේ මොකේටද? මෛත්‍රී සහගත කාය කර්ම වලට. ඒ මෛත්‍රී සහගත කාය කර්ම ක්‍රියාත්මක කරන්නේ මෛත්‍රී සහගත මනෝ කර්ම තියෙන කෙනා. මෛත්‍රී සහගත අදහස් තියෙන කෙනා තමයි ඒක කයින් කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට නොයෙක් ආකාරයට ස්වාමීන් වහන්සේලාට කටයුතු කිරීමේදී දැන් දානශාලාවට වඩින ස්වාමීන් වහන්සේලාට අනිත් ස්වාමීන් වහන්සේලාගේ පහසුව පිණිස පැන් භාජනවල පැන් පුරවන්න කියනවා. ඒ වගේම ඉඳුල් අයින් කරන භාජන ආදිය තියන්න කියනවා. ඒ වගේම පඩික්කම් ආදී පරිහරණයට අවශ්‍ය කරන භාජන තියන්න කියනවා. ඒ වගේම ඒ වාඩි වෙන ආසන පිළියෙල කරන්න කියනවා. මුලින් වඩින ස්වාමීන් වහන්සේලාට ඊළඟට දානිට වැඩම කරන්න ඉන්න ස්වාමීන් වහන්සේලාට ඒ විදිහට අනුග්‍රහ කරන්න කියනවා. මෙතනදී ඒ කෙනාගේ ජීවිතය තුළ මොකද දියුණු වෙන්නේ? මෛත්‍රී සහගත කාය කර්ම දියුණු වෙනවා. ඒ පිණිස කරන කතා බහේදී මෛත්‍රී සහගත වචී කර්මත් දියුණු වෙනවා. ඒ පිණිස පවත්වන සිතුවිලි වලදී මෛත්‍රී සහගත මනෝ කර්මත් දියුණු වෙනවා. දැන් මේක අපි සාමාන්‍යයෙන් ගිහි ජීවිතයේ ගත කරන පින්නතුන්ට ගලපලා බැලුවොත්
අපි ගත්තොත් දැන් යම් ගෙදරක අම්මා කෙනෙක් දරුවන්ට කෑම උයනවා. ගෙදර පිරිසට ස්වාමියාට දරුවන්ට කෑම උයනවා. එතකොට මේ අම්මට මෙනෙහි කරන්න පුළුවන් මට මේක ලාභයක්. මට මේක පින් රැස් කරගන්න ලැබුණ අවස්ථාවක්. මම මේ විදිහට සකස් කරලා ආහාර පාන දෙන නිසා මේ දරුවෝ මේ ස්වාමියා කුසඟිනි නිවා ගන්න. ඒකොල්ල පහසෙන් වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තිරිසන් සතෙකුට උනත් ආහාරයක් දුන්නොත් ආනිසංස 100ක් තියෙනවා කියලා. ඉතින් මට මේ මහත්ඵල මහානිසංස පින් රැස් කරගන්න අවස්ථාවක් ලැබුණනි කියලා මෛත්‍රී සහගත අදහස් පිහිටවාගෙන කයින් ක්‍රියා කරනවා. අපි හිතමු නිවස අතුපතු ගාද්දි මිතුල අතුපතු ගාත්ති හිතනවා මම මේ කරන දේ තුළ අනිත් අය පහසුවක් ලබනවා. අනිත් අය පහසුවෙන් වාසය කරනවා. මේ පිළිවෙලකට පිරිසිදුවට තියෙන එක අනිත් අයට පහසුවක් කියලා හිතලා කරනවා. ඒ වගේම අපි හිතමු ඇඳුම් හෝදනකොට ඒ ඇඳුම් හෝදනකොටත් කල්පනා කරනවා මම මේ ඇඳුම් හෝදලා පිරිසිදු කරලා අනිත් අයට දෙනකොට මේ දුවල පුතාලා මේ ඇඳුම් ඇඳලා පහසුවක් ලබනවා. මේක මට පිනක් කියලා මෛත්‍රිය තුළ හිත පිහිටවාගෙන කයින් ක්‍රියා කරනවා. වචන කතා කරනවා. එතකොට එයා තුළ මෛත්‍රී කාය කර්මත් දියුණු වෙනවා. මෛත්‍රී වචී කර්මත් දියුණු වෙනවා. මෛත්‍රී මනෝ කර්මත් දියුණු වෙනවා. හැබැයි අපි දන්නවා සමහර මෑණිවරුන් ඉන්නවා ඒ කටයුතු කරනවා. ගොඩාක් වෙහෙස මහන්සි වෙනවා. හැබැයි ඒ කටයුතු කරන්නේ අකමැත්තෙන්. හිත තුළ ඇති කරගත් අමනාපයෙන්. අන් අය කෙරෙහි දේශ සහගත සිතින්නේ කටයුතු කරන්නේ මට නිදහසක් නෑ. මට හැම වෙලාවෙම මේ කටයුතුම කරන්න වෙලා. මට බණක් භාවනාවක් කරගන්න වෙලාවක් නෑ කියලා සමහර වෙලාවට ගැටුන සිතින් අර කටයුතු කරන මෑණිවරු ඉන්නවා. එතකොට ඒ වෙලාවට අහිමි වෙන්නේ මෛත්‍රී සහගත කාය කර්ම දියුණු කරන්න තියෙන අවස්ථාව. මෛත්‍රී සහගත වචී කර්ම දියුණු කරන්න තියෙන අවස්ථාව. මෛත්‍රී සහගත මනෝ කර්ම දියුණු කරන්න තියෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එදිනෙදා ජීවිතේ මෛත්‍රී සහගත කාය කර්ම, මෛත්‍රී සහගත වචී කර්ම, මෛත්‍රී සහගත මනෝ කර්ම අපි දියුණු කරන්න ඕනේ. ඒ එදිනෙදා ජීවිතය තුළ මෛත්‍රියෙන් වාසය කරන කෙනා භාවනාවක් වශයෙන් මෛත්‍රිය වඩන්න ගියාට පස්සේ භාවනාවක් වශයෙන් මේ මෛත්‍රිය දියුණු කරන්න අදහස් කළාට පස්සේ ඒ තුළ යෙදෙද්දී පහසුවෙන් එයාට මෛත්‍රිය තුළ හිත එකඟ කරගෙන මෛත්‍රිය දියුණු කරගන්න අවස්ථාවක් ලැබෙනවා සමත භාවනාවක් වශයෙන්. හැබැයි අර එදිනෙදා ජීවිතයේ කටයුතු ගැටුණු සිතින් අමනාපයෙන් කරදරයක් හැටියට හිතලා කරන කෙනෙකුට භාවනාවක් වශයෙන් මෛත්‍රිය දියුණු කරන්න ගියාට පස්සේ ඒ තුළ මෛත්‍රිය දියුණු කරගන්න පහසුවක් ලැබෙන්නේ නැහැ. එනිසා අපි මෙන්න මේ කරුණු හොඳින් තේරුම් අරගෙන අපි ක්‍රමානුකූලව අපේ ජීවිතයේ මෛත්‍රිය තුළ දියුණු කරගන්න මහන්සි ගන්න ඕනේ. ඉතින් දැන් එහෙමනම් අපි මෛත්‍රිය භාවනාවක් වශයෙන් දියුණු කරගන්න ඕනේ ආකාරයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා ඇසුරෙන් රහතන් වහන්සේලාගේ ඒ ධර්ම දේශනා ඇසුරෙන් අපි තේරුම් ගමු. බුදුරජාණන් වහන්සේ පින්නත්නි පින්නත් උපාසකවරුනි මෛත්‍රී භාවනාව දියුණු කරන ප්‍රධාන ආකාර දෙකක් පෙන්ලා තියෙනවා. මෛත්‍රී භාවනාව දියුණු කරන ආකාර කීයක්ද? දෙකක් පෙන්ලා තියෙනවා. පළවෙනි ක්‍රමයට කියනවා මහග්ගත චේතෝ විමුක්තිය. පළවෙනි ක්‍රමය මොකද්ද? මහග්ගත චේතෝ විමුක්තිය. දෙවෙනි ක්‍රමයට කියනවා අප්පමාන චේතෝ විමුක්තිය. දෙවෙනි ක්‍රමය මොකද්ද? අප්පමාන චේතෝ විමුක්තිය. මේ මහග්ගත චේතෝ විමුක්තිය ගැනත් අප්පමාන චේතෝ විමුක්තිය ගැනත් ඉතා පැහැදිලිව බුදුරජාණන් වහන්සේගේ දිවස්ලාභී
ශ්‍රාවකයන් අතර අග්‍ර වූ අනුරුද්ධ මහරහතන් වහන්සේ පින්නා දෙන දහම් කාරණා රාශියක් මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවක දැක ගන්න පුළුවන්. මේ දේශනාව කරන්න පසුබිම් වන කතාව අපිට වැදගත් දැන ගැනීම. මේ පංචංගික කියන වඩු දිටුතුමා, ඒ කියන්නේ මේ වඩු වැඩ කරන බාසුන් නැහැලා අතර නායක වුණ වඩු කෙනෙක්, වඩු බාසුන් නැහැ කෙනෙක්. එතකොට මේ පංචංගික වඩු දෙටතුමා දවසක් තමන්ගේ ශ්‍රේවකයෙක් අතේ පණිවිඩයක් යවනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේට, ස්වාමිනේ අනුරුද්ධයන් වහන්ස, හෙට උදේ අපේ ගෙදරට තවත් ස්වාමින් වහන්සේලා හතර නමක් එක්ක දානෙට වඩින්න. හැබැයි ටිකක් උදේ වඩිනවා නම් හොඳයි, මට ගොඩක් වැඩ කටයුතු තියෙනවා, එනිසා උදේම වැඩියොත් පහසුයි කියලා පණිවිඩයක් ලැබුවා. ඉතින් පහුවදා අනුරුද්ධ මහරහතන් වහන්සේ තවත් ස්වාමීන් වහන්සේලා හතර නමකුත් එක්ක ඒ වඩු දෙටතුමාගේ ගෙදරට දානෙට වැඩම කරලා, දානි වැළඳුවට පස්සේ මේ පංචංගික වඩු දෙටතුමා ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි, ස්වාමීනි අනුරුද්ධයන් වහන්ස, මේ ස්ථවර භික්ෂූන් වහන්සේලා, ඒ කියන්නේ පැවිදි වෙලා කාලයක් ගත වුණ වැඩිහිටි ස්වාමින් වහන්සේලා මට කියලා තියෙනවා වඩු දෙටතුමනි මහත්ගත චේතය විමුත්තිය වඩන්න. දැන් එතකොට බලන්න පින්නතුන, මේ කාර්ය බහුල රැකියාවක් කරන ගිහි ජීවිතයේ ගත කරන මේ පංචංගික උපාසක මහත්තයාට, ඒ වඩු දෙටතුමාට, ඒ කාලේ වැඩ හිටපු ධර්මදර විනයදර ඒ ස්ථවර ස්වාමින් වහන්සේලා මෛත්‍රී චේතෝ විමුක්තිය වඩන්න කියලා, මහග්ගත චේතෝ විමුක්තිය වඩන්න කියලා උනන්දු කරලා තියෙනවා. එතකොට මේ ගිහි ජීවිතයේ තුළ මේ භාවනා වඩන්න නොහැකිකමක් තියෙනවා නම් කවදාවත් ඒ ස්වාමින් වහන්සේලා ඒ විදිහට අවවාද කරන්නේ, ඒ විදිහට අවවාද කරන්නේ ඒක කරන්න පුළුවන් නිසයි. භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලේ, භාග්‍යතුන් වහන්සේ ඇසුරේ වැඩ හිටපු ඒ රහතන් වහන්සේලා, මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා තමයි ඒ විදිහට ගිහි පිරිස භාවනාවට උනන්දු කළේ. ඉතින් ඒ වඩු දෙටතුමා කියනවා, ඒ වගේම අනුරුද්ධයන් වහන්ස, සමහර ස්ථවර භික්ෂූන් වහන්සේලා, මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා මම මුණ ගැහුණට පස්සේ මට කියනවා අප්‍රමාණ චේතෝ විමුක්තිය වඩන්න කියලා. ස්වාමීනි අනුරුද්ධයන් වහන්ස, මගේ ප්‍රශ්නේ මේකයි, මේ මහග්ගත චේතෝ විමුක්තියත් අප්‍රමාණ චේතෝ විමුක්තියක් කියන්නේ දෙකක්ද එකක්ද කියලා ඇහුවා. මොකද්ද වඩු දෙටතුමා ඇහුවේ? මේ මහග්ගත චේතෝ විමුක්තිය කියන්නේ, අප්‍රමාණ චේතෝ විමුක්තිය කියලා කියන්නේ දෙකක්ද එකක්ද කියලා ඇහුවා. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ වඩු දෙටතුමාගෙන් අහනවා, පින්නත් උපාසකතුමනි, ඔබට තේරෙන විදිහට කියන්න බලන්න, ඔය දෙක ඕක එකක්ද දෙකක්ද? එතකොට ඒ වඩු දෙටතුමා කියනවා, ස්වාමීනි අනුරුද්ධයන් වහන්ස, මට තේරෙන විදිහට නම් මේ එකක්මයි, කියන විදිහ විතරයි වෙනස්, වචනවල විතරයි. මහග්ගත චේතෝ විමුක්තිය, අප්‍රමාණ චේතෝ විමුක්තිය කියන වචන දෙකේ විතරයි වෙනස තියෙන්නේ, මේක එකක් කියලයි මට නම් හිතෙන්නේ කිව්වා. ඒ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා, නෑ උපාසකතුමනි, ඕක කියන විදිහත් වෙනස්, ඕකේ තේරුමත් වෙනස්, ඔය කාරණා දෙකක් ඔය. ඊට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා, වෙනත් උපාසකතුමනි, මහග්ගත චේතෝ විමුක්තිය කියලා කියන්නේ යම් භික්ෂුවක්
ගහක් මුල වාඩි වෙලා ප්‍රදේශ වශයෙන් මෛත්‍රිය වඩනවා. ඒ කියන්නේ අපි ගත්තොත් ඒ භික්ෂුව කල්පනා කරනවා මුලින්ම තමන් අරමුණු කරගෙන මෛත්‍රිය වඩනවා. මම වෛර නැත් එක්කින්වා තරහ නැත් එක්කින්වා ඊර්ෂ්‍යා නැත් එක්කින්වා දුක් පීඩා නැත් එක්කින්වා සුවසේ ජීවත් වෙම්මා ශාන්ත සුවයට පත් වෙම්මා කියලා. අනිත් එක පින්වත්නි පින්වත් උපාසකවරුනි මේ මෛත්‍රී භාවනාව පිණිස අපි යොදා ගන්න වාක්‍යයන් බුදුරජාණන් වහන්සේ වදාළ වාක්‍යයන් වෙන්න ඕනි. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ මෛත්‍රිය වැඩීම පිණිස අනුදැන වදාළ භාවනා වාක්‍යයන් අපුරුදු කළොත් තමයි අපි තුල හරියට මෛත්‍රිය වැඩෙන්නේ. අපි ගත්තොත් නොඑක් දෙනා නොඑක් ආකාරයේ වචන යොදා ගන්නවා මෛත්‍රී භාවනාව පිණිස. නමුත් අපි ගත්තොත් ශාස්ත්‍රඥ වහන්සේ ධර්මයේ තුල අපිට පෙන්ලා දීලා තියෙන්නේ අහං අවේරෝ හෝමි මම වෛර නැත් එක්කෙම්මා අභ්‍යාපජ්ජෝ හෝමි තරහ නැත් එක්කෙම්මා ඊර්ෂ්‍යා නැත් එක්කෙම්මා ඒ වගේම සුඛී අත්තානම් පරිහරාමි දුක් පීඩා නැතුව සුවසේ ජීවත් වෙම්මා. මේ විදිහට ඒ ශාස්ත්‍රඥ වහන්සේ පෙන්වා දුන් විදිහට ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ වචන ඇසුරින් අපි භාවනාව දියුණු කළොත් තමයි අපි තුළ නියමාකාරයෙන් මේ මෛත්‍රිය භාවනාවක් වශයෙන් වැඩෙන්නේ. ඉතින් අර භික්ෂුව ඒ විදිහට මුලින් තමන් අරමුණු කරගෙන මෛත්‍රිය වඩනවා. මම වෛර නැත් එක්කෙම්මා තරහ නැත් එක්කෙම්මා ඊර්ෂ්‍යා නැත් එක්කෙම්මා දුක් පීඩා නැත් එක්කෙම්මා සුවසේ ජීවත් වෙම්මා ශාන්ත සුවයට පත් වෙම්මා කියලා. ඊළඟට මේ භික්ෂුව ටිකෙන් ටික බාහිරට ප්‍රදේශ වශයෙන් පුළුල් කරමින් ඒ මෛත්‍රිය පතුරවනවා. මාමින්ම එදෙන ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ භික්ෂුව ගසක් මුල ඉඳගෙන භාවනාව කරන නිසා මාමින්ම මේ රුක් සෙවනේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා කියලා මෛත්‍රිය වඩනවා. ඊට පස්සේ ටික ටික ප්‍රදේශ වශයෙන් පුළුල් කරනවා. එක මාමින්ම මේ ගමේ සිටින්නා වූ සියලුම සත්වයෝ මාමින්ම මේ නගරයේ සිටින්නා වූ සියලුම සත්වයෝ මාමින්ම මේ පළාතේ සිටින්නා වූ සියලුම සත්වයෝ මාමින්ම මේ රටේ සිටින්නා වූ සියලුම සත්වයෝ මාමින්ම මේ ලෝකයේ සිටින්නා වූ සියලුම සත්වයෝ මේ විදිහට ටිකෙන් ටික ප්‍රදේශ වශයෙන් පුළුල් කරමින් මෛත්‍රිය වඩනවා. වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා කියලා. එතකොට ඒ ක්‍රමයට කියන්නේ මොකද්ද? මහග්ගත චේතෝ විමුක්තිය. ඒ කියන්නේ ප්‍රදේශ වශයෙන් මෛත්‍රී වඩනවා. ඊළඟට අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරනවා පින්වත් ගෘහපතිතුමනි අප්‍රමාණ චේතෝ විමුක්තිය කියන්නේ ප්‍රමාණයක් නැතිව සීමාවක් නැතුව දිසා වශයෙන් මෛත්‍රී වඩනවා. එතනදී අනුරුද්ධ මහරහතන් වහන්සේ පෙන්වා දෙන්නේ අර වගේ ප්‍රදේශ වශයෙන් සීමාවක් කරන්නේ. හැබැයි උත්තරාය දිසාවේ උතුරු දිසාවේ සිටින සියලුම සත්වයෝ
ඊට පස්සේ පුරත්තිමාය දිසාය නැගෙනහිර දිසාවේ සිටින සියලුම සත්වයෝ දක්ෂිනාය දිසාය දකුණු දිසාවේ සිටින සියලුම සත්වයෝ පච්චිමාය දිසාය බටහිර දිසාවේ සිටින සියලුම සත්වයෝ උත්තරාය අනු දිසාය උතුරු අනු දිසාවේ සිටින සියලුම සත්වයෝ පුරත්තිමාය අනු දිසාය නැගෙනහිර අනු දිසාවේ සිටින සියලුම සත්වයෝ දක්ෂිනාය අනු දිසාය දකුණු අනු දිසාවේ සිටින සියලුම සත්වයෝ පච්චිමාය අනු දිසාය බටහිර අනු දිසාවේ සිටින සියලුම සත්වයෝ උඩ දිසාවේ සිටින සියලුම සත්වයෝ ඒ වගේම යට දිසාවේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවේත පත් වෙත්වා මේ විදිහට මුලින් තමන් ආරමුණු කරගෙන මෛත්‍රී වඩලා දිසා වශයෙන් මෛත්‍රිය පැතිරීමට කියනවා අප්පමාන චේතෝ විමුක්තිය. මොකක්ද මේ දෙවෙනි ක්‍රමයට කියන්නේ? අප්පමාන චේතෝ විමුක්තිය. එතකොට යම් කෙනෙකුට පුළුවන් මහග්ගත වශයෙන් ප්‍රදේශ වශයෙන් මෛත්‍රිය වැඩීම හුරු කරන්න. ඒ වගේම තව කෙනෙකුට පුළුවන් අප්‍රමාණ වශයෙන් දිසා වශයෙන් මිස්සිත වැඩීම හුරු කරන්න. ඒ වගේම කෙනෙකුට පුළුවන් ඒ දෙවිධයටමත් මෛත්‍රිය වඩන්න. ඒ කුමන ආකාරයේ මෛත්‍රිය වැඩුවත් ඒක තමන් තුළ හොඳින් ප්‍රගුණ වුණොත් බහුල වශයෙන් මෛත්‍රිය දියුණු කළොත් නිතර නිතර මෛත්‍රිය වැඩුවොත් අර බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ආනිසංස 11 ඒ කෙනාට තමන්ගේ ජීවිතය තුළ අත්දකින්න පුළුවන්. එතකොට මේ මෛත්‍රී භාවනාව කෙනෙක් තුළ දියුණු වෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ව්‍යාපාදස්ස පහනාය තරහ අමනාපය ඒ ගැටෙන ස්වභාවය ටිකෙන් ටික දුරු වෙලා යන්න පටන් ගන්නවා. එතකොට පින්නත් උපාසකවරුනි මේ ගැටෙන ස්වභාවය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා යන්නේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා අනාගාමී වීමේදී. කාමරාගයත් පටිගයත් කියන සංයෝජන දෙක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන්නේ කොතනෙද්ද? අනාගාමී වීමේදී. එතකොට අනාගාමී වෙන අවස්ථාව දක්වාම ඒ යමනාපය ඇති වෙන ස්වභාවය කෙනෙක් තුළ පවතිනවා අර පටිගය කියන සංයෝජනේ තියෙන නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් ශ්‍රාවකේ සෝතාපන්න ඵලයට පත් වීමේදී දුගතිගාමී ද්වේෂයක් ඇද්ද? ඒ කියන්නේ දුගතියේ උපතක් කරා යන්න හේතු වෙන ආකාරයේ ද්වේෂයක් ඇද්ද? ඒක සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා. ඒ වගේම සෝතාපන්න ශ්‍රාවකයාට දුගතිගාමී රාගයක් ඇද්ද? ඒ කියන්නේ දුගතියේ උපදින්න හේතු වෙන යම්කිසි රාගයක් ඇද්ද? ඒක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. ඒ වගේම දුගතිගාමී මෝහයක් ඇද්ද? දුගතියේ උපදින්න හේතු වෙන යම් මෝහයක් තියනවාද? සෝතාපන්න ශ්‍රාවකයාට ඒක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. එතකොට මේ ධර්ම මාර්ගයේදී මෛත්‍රිය දියුණු කිරීම තුළ සෝතාපන්න ශ්‍රාවකයා දුගතියෙන් සදහටම අත්මිදෙනවා. අනාගාමී ශ්‍රාවකයා කාමලෝකයට නැවත එන ස්වභාවයෙන් සම්පූර්ණයෙන්ම අත්මිදෙනවා. ඒ වගේම මෛත්‍රිය දියුණු කරලා සමාධිමත් සිතක් ඇති කරගෙන ඒ සමාධිමත් බව තුල පිහිටලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන රහතන් වහන්සේ සියලු දුකින් අත්මිදෙනවා. එහෙමනම් මේ මෛත්‍රිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම ප්‍රගුණ කරගත යුතු ප්‍රගුණ කළ හැකි භාවනාවක්. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නා මේ මෛත්‍රී භාවනාව තුළ රැස් වෙන පින ගැන
උන්වහන්සේ උපමාවක් පෙන්වා දුන්නා. හරියට මේ මෛත්‍රී භාවනාවෙන් රැස්සෙන පින උන්වහන්සේ දේශනා කළා මෙන්න මේ ආකාරයට. යම් කෙනෙක් රහතන් වහන්සේලා සියක් නමකට දානී පූජා කරනවා. ඒ රහතන් වහන්සේලා සියක් නමට පූජා කරන දානයට වඩා මහත්ඵලයි මහානිසංසයි කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඒක පසේ බුදුරජාණන් වහන්සේ නමකට පූජා කරන දානි. ඒ පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට පූජා කරන දානයට වඩා මහත්ඵලයි මහානිසංසයි කියලා පෙන්වා දෙනවා. ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පූජා කරන දානි. සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන දානයට වඩා මහත්ඵලයි මහානිසංසයි කියලා පෙන්වා දෙනවා. බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට පූජා කරන දානි. ඒ බුද්ධ ප්‍රමුඛ සංඝරුවනට පූජා කරන දානයට වඩා මහත්ඵලයි මහානිසංසයි කියලා පෙන්වා දෙනවා. බුද්ධ සිවුදිගින් වඩින ශාවක සංඝරුවන උදෙසා ආරාම කුටි පූජාවක් සිද්ධ කරන එක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒ සිවුදිගින් වඩින සංඝරත්නය උදෙසා ආරාම පූජාවක් කරනවට වඩා මහත්ඵලයි මහානිසංසයි කියලා. පහන් සිතින් යුක්තව තෙරුවන් සරණ යෑම බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝරත්නය ගැන ගුණ වශයෙන් ඇති කරගන්න චිත්ත ප්‍රසාදය අර සියල්ල අභිභවා යන පිනක් ජීවිතයට රැස් කරලා දෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ වගේම ඒ තෙරුවන් කෙරෙහි චිත්ත ප්‍රසාදය ඇති කර ගන්නවට වඩා පිනක් සිල්පද පහ ආරක්ෂා කිරීම තුළ තෙරුවන් සරණේ පිහිටලා ජීවිතයට ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ සියලුම පුණ්‍ය ධර්මයන් පරදවමින් මහත්ඵල මහානිසංස පිනක් රැස් කරලා දෙනවා කියලා. මේ මලක සුවඳ ඉඹින තරම් සුළු කාලයක්, එළ දෙනකගේ කිරි දෝන තරම් සුළු කාලයක්, ඒ කියන්නේ විනාඩි 15ක් 20ක් වගේ සුළු කාලයක් මෛත්‍රී ධ්‍යාන වැඩීම, මෛත්‍රී භාවනාව පුරුදු පුහුණු කිරීම අර සියලු පින් පරදවල මහත්ඵල මහානිසංස පින් ජීවිතයට එකතු කරලා දෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඒ නිසා මේ මෛත්‍රී භාවනාව පුරුදු කිරීම කියලා කියන්නේ අපේ ජීවිතයට විශාල පින් රැස්සෙන, ඒ වගේම අපේ මෙලව ජීවිතය යහපත් කරන, සැපවත් කරන, සුවපත් කරන, සැනසිලිදායක බව ඇති කරන කාරණයක්. ඒ වගේම පරලොව ජීවිතය දුගතියෙන් මුදවාගෙන සුගතිගාමී කරගන්න උපකාරී වෙන කාරණයක්. ඒ වගේම සියලු දුකින් අත් මිදීම පිණිස, චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස උපකාර වෙන කාරණයක් මෛත්‍රී භාවනාව පුරුදු පුහුණු කිරීම කියලා කියන්නේ. ඒ නිසා අපි මේ ඉගෙනගත් විදිහට අපේ එදිනෙදා ජීවිතය තුළ මෛත්‍රී සහගත කාය කර්ම දියුණු කරමින්, මෛත්‍රී සහගත වචන කතා කරමින්, මෛත්‍රී සහගත සිතුවිලි පවත්වමින්, ඒ වගේම මෛත්‍රිය භාවනාවක් වශයෙන් අපේ ජීවිතය තුළ පුරුදු කරගනිමින් මේ භාග්‍යතුන් වහන්සේ පෙන්වපු ඒ මහත්ඵල මහානිසංස අපේ ජීවිතයටත් එකතු කරගන්න අපි උනන්දු වෙමු. ඒ පිණිස මේ පින්නස් සියලු දෙනාටම මේ සද්ධර්මය හේතුපකාර වේවා. සාදු සාදු සාදු.